සුවදායක සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම. අදත් ඔබ ඔබේ ජීවිතයට දුරබැහැර හිටියත් දුරු රටක හිටියත් ජීවිතය අස්වැසිල්ල ලබා දෙන ධර්මය එකතු කරගන්නට තමයි මේ සෝදානම් වන්නේ. කලම්බු ටෙලිවිෂන් ඔස්සේ ඔබට සමීප කරන වේදල්ල සජීවී දම් සභා මණ්ඩපයත් සමඟ ධර්ම සාකච්ඡාවත් සමඟ විශේෂයෙන්ම මේ වේදල්ල වැඩසටහන තුළ අපි හැමදෑම ඔබට අලුත් දෙයක් දෙනවා. විශේෂයෙන් එය පින්කමක් වෙන්න පුළුවන්, ඉන් එහාට ගිය ධර්ම සාකච්ඡාවක ධර්මය මතු කර දෙන සූත්‍ර දේශනාවක් වෙන්න පුළුවන්. මේ සෑම සියලු කටයුත්තක් තුළින්ම අපේක්ෂාව වන්නේ ඔබට ඔබේ ජීවිතයේ තනිකමට තිබෙන හොඳම රැකවරණය, ධර්මයේ රැකවරණය ලබා දීම. අදත් ඒ රැකවරණය ඔබට සමීප කරවමින් අනුශාසනා කොට වේදල්ල ඔස්සේ ඔබට ධර්මය කියා දෙන්නට අපි ආරාධනා කළේ ශ්‍රී ඥානාධිප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින අවසර ස්වාමීන් වහන්සේ. අපි වේදල්ලේ අද කතා කරන්නේ මේක රටවල් ගණනාවකට පේනවනේ අපි හාමුදුරනි, කලම්බු ටෙලිවිෂන් අරඹනවා රටවල් ගණනාවක. ඉතින් ඒ අතර රුසියාවත් තියෙනවා. රුසියාවටත් වඩා විශාලයි කියලා කියන ඉරිසියාව ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉරිසියාව ගැන කතා කරනකොට ඉරිසියාව හරි වචනේ, අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ ඉරිසියාව කියලා. මේක මේ හැම කෙනෙක් තුළම තිබෙනවා. මොකද එහෙම කියන්නේ ඉපදෙන තැන දරුවෙක්, පුංචි දරුවෙක් යම් මට්ටමකට, මහතෝරණ මට්ටමට එනකොට ඒ දරුවාටත් මේ ඉරිසියාව කියන එක ක්‍රමක්‍රමයෙන් දළුලා වැඩෙන්න පටන් ගන්නවා. අපි දන්නවා සාමාන්‍යයෙන් පුංචි දරුවෙක් වුණත් අම්මා තව දරුවෙක්ව තුරුළු කරගන්නකොට කොච්චර අපහසුතාවයට පත් වෙනවද, කොතරම් ඉරිෂ්‍යාවට ලක් වෙලා පත් වෙලා ඒ දරුවාට හිංසා පීඩා කරන්නට යොමු වෙන අවස්ථාව ඔබේ ජීවිතයේ ඔබ අත්දැකලා ඇති, අත්විඳලා ඇති. ඉතින් මේ ඉරිෂ්‍යාව කොතනින් පටන් ගන්නවද, කොතනින් කෙලවර වෙනවද කියන කාරණය අපි සාකච්ඡා කළ යුතුයි. එහිට ධර්මයේ තිබෙන පිළිතුරුත් එක්ක, නැත්නම් ධර්මයේ පිළිබඳව කරලා තිබෙන පැහැදිලි කිරීම එක්ක ජීවිතයට යම් සහනයක් ඉරිෂ්‍යාව තුළින් ඔබ මුදවා ගන්නට ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා නම් ඒක ලොකු ශක්තියක්. කලම්බු ටෙලිවිෂන් නාලිකා හැමදාම ශක්තිමත් දේවල් තමයි අපි මේ රටේ ඉඳලා, නැත්නම් ශ්‍රී ලංකාවේ ඉඳලා ලෝකයේ පුරා විසිරුවා හරින්නේ. ඒ විසිරුවා හරින ශක්තිමත් දේවල් අතරට ධර්මයේ ශක්තිය ඒකරාශී කරන්නට අද වේදල්ලේ අපට හැකියාවක් ලැබේවි. අද වේදල්ල වැඩසටහන තුළදී ඔබට මේ සියලු කාරණා පසක් කර දෙමින් ඉරිසියාව පිළිබඳ ප්‍රවේශය ලබා ගන්නට, ඉරිසියාව පිළිබඳව කාරණා පැහැදිලි කර දෙන්නට අපේ පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරමි. අතරතුර ඔබට මතක් කරනවා මේ වැඩසටහන තුළ ඔබට සම්බන්ධ වී ඔබේ ගැටලු ඉදිරිපත් කර දහම් ගැටලු निराකරණය කරගෙන ඉරිසියාව හිතෙන් පළවාරින්නට, තපස් සමගින් සම්බන්ධ වෙන්නට කියලා අපි ඉදිරියේදී දුරකථන අංක ඔබට සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ හාමුදුරනේ අපි ප්‍රවේශය ගනිමු. ඉරිසියාව රුසියාවට වැඩිය විශාලද? ඔව්, හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තම වරුණ මං හිතන්නේ ඔබ සඳහන් කරා වගේ අර පොඩි දරුවන්ටත් පුංචි කාලේ ඉඳන් ඇති වෙනවා. සමහරවිට අම්මා මට වැඩිය මල්ලිට ආදරේ. ඒ එකම පවුලේ ඒ අර සමහර පුංචි දරුවාට වැඩිපුර ආදරේ දක්වනවා, ඒ දරුවා හුරතල් කරනවා දකින්නකොට සහෝදරයෝ අතරත් මේක ඇති වෙන්න පුළුවන් පුංචි කාලේ ඉඳන්. මේ හිත්වල ස්වභාවය ඉරිසියාව, සමහරවිට ඉරිසියාවත් එක්ක ඊළඟට එන එක වෛරය, පලි ගැනීම. දැන් මේ ස්වභාවයේ ලෝකේ කොහේ හිටියත් හැම පුද්ගලයෙක් තුළම පවතින, අර වරුණ සඳහන් කරා වගේ මේ ලෝකේ තියෙන විශාලම රට හැටියට හඳින්වෙන්නේ රුසියාව. ඒ නිසා තමයි මිනිස්සු ඒ කීමන්ට කියන්නේ මේ ඉරිසියාව රුසියාවටත් වැඩිය විශාලයි කියලා. ඉතින් ඒ නිසා මේ හිත්වල තියෙන ඉරිසියාව නිසා මිනිස්සු සමහරවිට මහා පහත් දේවල් වලට පෙළඹෙනවා. නොකරන දේ. ඉතින් මේ පහත් දේවල් දැන් අපිට ධර්මයේ තුලින් අපි විග්‍රහයකට මුලින් ගියොත් දැන් අපිට පේනවා බුදුරජාන් වහන්සේට දේවදත්තට තිබුණේ ඉරිසියාව. හැබැයි අජාසත් රජුරවන්ට තිබි අනවබෝධය. අජාසත් රජුරෝ බුදුරජාණන් වහන්සේට මුලදී හතුරුකම් කරේ ඒ මේ ඉරිසියාවට නෙමෙයි. මොකද ඒ ඉරිසියාව වැඩිපුර ලක් වෙන්නේ වරුණ සමාන මට්ටමේ ඉන්න පුද්ගලයෝ තුළ. දැන් රජුරවන්ට කවදා රජුරවන්ට ඉරිසියාව ඇති වෙන්නේ තව රජ කෙනෙක් ගැන. සමහරවිට තමන්ට වඩා තව ප්‍රබල රජ කෙනෙක්. ඒ රාජ්‍ය අල්ල ගන්න පුළුවන්ද? ඒ රජුරුවන් විනාශ කරන්න පුළුවන්ද? ඒ රජාව මරන්න පුළුවන්ද? අන්න ඒ වගේ සැලසුම් රජ කෙනෙකුට හිතෙනවා තවත් රජ කෙනෙක් ගැන. මොකද සමාන මට්ටමේ පුද්ගලයන් තුළ තමයි වැඩිපුර ඉරිසියාව යන්නේ. දැන් බුදුහාමුදුර අසමාන නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට ඉරිසියා කරේ වැඩිපුරම සමාන
ආශ්‍රමයේ හිටිය භික්ෂුන් වහන්සේලා අතර ඒ තැනට එන්න හිතාගෙන දැන් බුදුරජාණන් වහන්සේට ලැබිච්ච ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒ වගේම ඒ කාලේ හිටිය සමාන ශාස්ත්‍රවරු නිගණ්ඨනාත පුත්ත සංජය වෙල්ලට්ටි පුත් අජිත කේස කම්බලි කකුද කච්චාය මක්කලි ගෝසාලේ අය ශ්‍රාවකයෝ පිරිවරාගෙන පිරිස වට කරගෙන හිටියේ අපි තමයි මේ ශාස්ත්‍රවරු ඒ අයගේ ශ්‍රාවකයෝ එන්නේ අඩු වෙනකොට අන්න බැලුවා බුදුරජාණන් වහන්සේ ළඟට පිරිස ඇදෙනවා තමන්ගේ ශ්‍රාවකයෝ අඩු වෙනවා බුදුරජාණන් වහන්සේගේ කීර්තිය ප්‍රසිද්ධිය ගෞරවේ එන්නේ වැඩි වෙනවා අන්න එහෙම වෙනකොට නිගණ්ඨයන්ට ඉරිසියාවක් ඇති වුණා ඊළඟට අනිත් අයට ඉරිසියාවක් ඇති වුණා අනිත් ශාස්ත්‍රවරුවයි කියා ගන්න අය බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න ඔයි උපක්‍රමයේ දෝ දැන් ওই සුන්දරි පරිබ්‍රාජිකාව මරලා ගෙනල්ලා ජේතවනේ හංගලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේ මිනිමැරුන් චෝදනාව. ඒ වගේම මේ සුන්දරීව අපහරණය කරලා අපයෝජනය කරලා දූෂණය කරලා තමයි මේ ගෙනහල්ලා හංගලා දැම්මේ කියලා මේ වගේ නින්දා අපහාස පැතිරෙව්වේ ඒක තමයි පලිගන්න කරන උපක්‍රමය. පලිගන්න කරන දේ තමයි ඉරිසිහකාරය මොනවා හරි පලිගැනීම පිණිස උපක්‍රම සැලසුම් කරනවා. ඒ තුළ දැන් දේවතත් හාමුදුරන්ට ඇති වුණේ බුදුරජාන් වහන්සේට දැන් ගොඩක් අය දැන් රජවරු සිටුවරු මහ ප්‍රභූ අය එනවා වඳිනවා. එන්නේ ශ්‍රාවක පිරිස ඉන්නවා. මහා පිරිස් වට කරගෙන ඉන්නකොට දේවදත්තටත් හිතුණා මමත් ශාක්‍ය වංශිකේ. මම කෝලිය වංශිකේ. මමත් ඒහා සමාන රාජකුමාරයෙක්. මටත් මේ ඥාතියෙන්නේ දැන් යසෝදරාගේ සහෝදරයන්. එතකොට මේ සමාන මට්ටම මටත් ඇති කරගන්න තියෙනවා. මටත් පිරිස පිරිවරාගෙන ඒකනේ සංඝ බේදය කරලා 500ක් කඩාගෙන යන්නේ. ගිහිල්ලා ඒ පිරිස පිරිවරාගෙන තමන් බුදුහාඳුරු වගේ රඟපාන්න උත්සාහයක් ගත්තා. ඒ කියන්නේ හැමදෙරේ මේ දේවදත්ත හාමුදුරු හිතන්නට ඇති බුදුහාමුදුරු කියන නැත්නම් මේ බුද්ධත්වයේ කියන්නේ පදවියක්. ඒ ඇත්තටම ඒ කියන්නේ මොලේ ගැනත් තේරෙනවා යම් කිසි තේරුම නැත්නම් හිතන්නේ බුදුරජාන් වහන්සේ මරලා මට බුදු වෙන්න පුළුවන් කියන. එතකොට බුද්ධත්වයේ ගැන තිබ්බ නුවණ තේරෙනවන්නේ. එතකොට නමුත් අර ඉරිසියා වැහුණට පස්සේ නුවණ නැති වෙලා දැන් ওই ඉරිසියා කරන්න පටන් ගත්තට පස්සේ සමහරුන්ට තිබ්බ නුවණ නැති වෙනවනේ සමහර වෙලාවට වරුණ සමාජයේ ඉහළ තලවල පුද්ගලෝ මහාචාර්ය කෙනෙක් තවත් මහාචාර්ය කෙනෙකුට ඉරිසියා කරන්න පුළුවන් සමහරලා රටේ ඉහළම ඉන්න ප්‍රභූ කෙනෙක් මේ බොහොම ඉහළ මට්ටමේ අපි නම් හිතාගෙන ඉන්න අනේ මෙයා බොහොම හොඳ කෙනෙක් බොහොම ගුණයහපත් කෙනෙක් හැබැයි ඒ මට්ටමේ ඉන්න තව කෙනෙකුට පුදුම විදිහේ ඉරිසියාවක් දක්වන්න පුළුවන් ඒ වගේ දැන් දේවදත්ත හාමුදුරුවෝ බලන්න දැන් ඉරිසියාව තද වෙනකොට කරපු උපක්‍රම මරණ සැලසුම් කරා දුණු ආවේ දෙව්වා එතනදි මේ දුණු ශිල්පීන් අන්තිමට දැන් මරන්න ආපු අය ඒ අය බුදුන් සරණ ගිය. මොකද ඒ අයට තිබේ බුදුරජාණන් වහන්සේ ගැන මේ පෞද්ගලික වෛරයක් නැහැනේ. ඒ අය මේ රාජබටයෝ. නමුත් අන නිසා අර ඉරිසියාකාරයන්ගේ පෙළඹවීම නිසා ආවා. ආවට පස්සේ දැනගත් අනේ බුදුරජාණන් වහන්සේ මේ වගේ කෙනෙක්. උන්වහන්සේගේ බණ අහලා ඒ සියලු දෙනා ධර්ම අවබෝධය ලැබුවා. ඊට පස්සේ දැන් ඉරිසියාකාරයගේ භයානකකම තියෙන වරුණ එකකින් අතර වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මරන්න දුණු ශිල්පීන් යොදෝලා එතනින් හිතන්නේ ඉරිසියාකාරය අනේ මම මේ කරන දේ වැරදි නේද? උන්වහන්සේ බොහොම ගුණයහපත් කෙනෙක්. ඒ නිසානේ මේ සියලු දෙනාම බුදුන් සරණ ගියේ. මමත් හිත පහදව ගන්න ඕනේ. එහෙම හිතන්නේ. ඊරිසියාකාරය තව සැලසුමක් හොයනවා. ඊළඟ සැලසුම හැටියට කල්පනා කරා මේක මිනිස් එක්ක දුවලා නම් කරන්න බෑ. පලිගන්න ඕනේ. නාලාගිරි කියන හස්තිය මතක් වුණා. තිරිසනා. රජ්ජුරුව ගාව හිටපු දරුණුම ඇතා. තිරිසනානේ. තිරිසනා නිකන් ඇරියේ නෑ. රාකල පොවල හෙන්දුවෙන් ඇනලා කුලප්පු කරලා බුදුරජාන් වහන්සේ ඉදිරියට අතහැරියා. අතහැරලා ඒ සැලසුම යොදලා බැලුවා මේ තිරිසනෙක් ලව්ව හරි අනතුරක් කළ පලිගන්. අන්තිමට මොකද වුනේ මේ ඇතත් දන ගැහුවා. දැන් බලන්න අනිත් අය වෙන කෙනෙක් නම් තවත් පහදිනවනේ. ඉරිසියාව නැති කෙනෙක් නම් සාමාන්‍ය කෙනෙක් නම් අනේ මේ තිරිසන් හස්තිය පවා බුදුරජාන් වහන්සේ ළඟ දන ගහලා හොඬවැල මේ නින් වන්දනා කරා. මේ දමණිය වුණා උන්වහන්සේ නම් මහා පුදුම කෙනෙක් කියලා හිත පහදවනවන්නේ. අපි හංගද ඒතකොට ඉරිසියාවත් එක්ක වෛරයත් මේක සංකල්පන වෙනවා. ඉරිසියාව එක්ක එන්නේම පලිගැනීම. ඉරිසියාවත් එක්ක එනවා වෛරය. ඒකේ තමන් අභිභවා යනවට ඇති වෙන ලොකු ඉරිසියාව. ඒ ඉරිසියාවත් එක්ක එන්නේ දෙන්නම් වැඩි. පලි ගන්න ඕනේ විනාශ කරන්න නැති කරන්න ඕනේ ඒකට උපක්‍රම හිතනවා ඒකට උපක්‍රමත් එක්ක නොයේක් දේවල් කරනවා දැන් බලන්න ওই වැඩිපුරම කුඩිවින හෝනියම් කරන්නේ මොනවටද කියලා මිනිස්සුනේ වැඩිපුර ඊරිසියාව එහා ගෙදම ගියා වාහනයක් ගෙනාව නම් ඔන්න ඊරිසියාවක් තියෙනවා ටීවී එක ලොකු සමහරලා ලොකු ටීවී එකක් ගේනවා දැක්කහනම් ඊරිසියාවක් ඇති වෙනවා ඊළඟට ওই සමාන මට්ටමේ ඇති වෙන සහෝදර සහෝදරිය අතර එහා ගෙදර සහෝදර සමහරලාට අයියා අර වැටිලා ඉතින් ගොළුව නමාගෙන නිකන් ගෙදරටම ඇවිල්ලා පින්සෙන්ඩුවේගෙන ඉන්න තාක්කල් හොඳයි. හැබැයි මෙයා දියුණු වෙනවා තේරිච්ච ගම අන්න ඊරිසියාවක් ඇති වෙනවා. තමන් ඉන්න මට්ටමින් ඉහළට යනවා තමන්ට වඩා දියුණු වෙනවා කියලා දකින්න කොටයි මේ ඊරිසියාව දැන් අද ආවා එක පුතේ තාත්ත කෙනෙක් ආවා. ඒ පුතා වැඩ කරන්නේ ඩුබායි වල. මං හිතන්නේ ඒ දරුවා මේ බණ අහනවා.
තින් ඒ තාත්තාව මට මගේ අරගිලන් ආරාමිට ආධාරයක් දෙන්නේ පුතායි වල ඕ සීලසුවරට. ඉතින් ඇවිල්ලා ආධාරයක් දීලා කියනවානේ හාමුදුරනේ පුතා හරි පුදුම කෙනෙක් කිව්වා. හැම මාසෙම පඩියෙන් පන්සල් වලට පින්කම් වලට අටපිරිකර දෙන්න ආධාර උපකාර කරන්න මුදල් ලැබුණ. ඉතින් කියනවා දරුවා පැවිදි වෙන අදහසෙන් කිව්වා ඉන්නේ. ඉතින් පුතා කිව්වලු මේ උසස් වීමක් හම්බෙලා එකට යාළුවෝ මේ 10ක් 15ක් එක බෝඩිම එකට ඉඳලා තිනේ කාගෙන වීගෙන එකට බෝඩිම හිටපු යාළුවෝ ටික දැන් උසස් වීමක් හම් වුණාට පස්සේ අර ඔක්කොගේම දැන් කැපිලි දැන් මේ ළමයට කෙනෙහිලක. එතකොට අපිට පේනවා කෙනෙක් අභිභවා ඉස්සරහට යනකොට ඒ පුද්ගලයාට නොඑක් විදිහට සමාන මට්ටමේ හිටියත් ඊට පස්සේ ඉරිසියාවකට ලක් වෙනවා. ඒ කියන්නේ එතකොට කියන්නේ අනිත් පැත්ත. දැන් අපිත් එක්ක ඉඳලා ටිකක් ඉහළට ගියට පස්සේ ටිකක් වෙන ඔව් දැන් ඉතින් මෙයා ලොකුයිනේ. දැන් මෙයාට හොඳ තනතුරු හම්බෙලානේ. ඔව් හැබැයි අනිත් පැත්ත තමයි තියෙන්නේ. ඒ හිත ඇතුලේ තියෙන ඉරිසියාව. ඒ ඉරිසියාවත් එක්ක කියන කරන දේවල් තුල සමහරවිට වචන වලින්ම පේනවා මේක ඉරිසියාවම තමයි කියලා. ඒක ඉතින් ධර්මානුකූලව දකින්න කෙනාට පේනවා මේ කුහකකම මේ ඉරිසියාව. හැබැයි මේ දැන් බලන්න දේවදත්ත හාමුදුරගෙන අපි කතා කරේ දැන් අර නාලාගිරි හස්තිය දන ගැහුවා කියලා එතනින් අතර වුණෙත් නැහනේ. ඊට පස්සේ කල්පනා කරා මේක මිනිස්සු දෝල කරා හරි ගියේ නැහැ. උපක්‍රමේ. තිරිසන් සතෙක් දෝල බැලුවා ඒක හරි ගියෙත් නැහැ. හරි. මට යෝනේ මගේ අතින්ම වැඩේ දෙන්නම් කියලා බැස්සා තමම වැඩේට. ඊට පස්සේ තමයි ගලක් පෙරළුවේ තමන්ගේ මතින්. එතකොට බලන්න දැන් මේ දැන් දේවදත්ත හාමුදුරුවෝ දැකලා නැද්ද බුදුරජාන් වහන්සේ ප්‍රතිහාර පානෝ? මේ යමාමහා පෙළහර පානෝ. එවැනි මහා ප්‍රතිහාර පාන බව දකිනවා. ඒ දකින්න දකින්න ඇති වෙන ඉරිසියාව. ඒක ඉරිසියාකාරයේ ස්වභාවය. කෙනෙක්ගේ දියුණුව දකින්න දකින්න ඉරිසියාව පුපුරනවා. මොනවා හරි සමාජය තියෙනවා. ඒක සමාජයේ හැම තැනම හැම ශේෂ්ත්‍රයකම බොහෝ වෙලාවට ඔබ රැකියාවක් කරන්න ගියත් ඔබ ලෝකේ කොහේ රැකියාවක් කරන්නේ? දැන් ඔබ හිතන්න දැන් ඔබ විදේශගත වෙන්නේ ඔබ හම්පු කර ලංකාවට එවනවා. සමහරලාට දැන් මේ වන විටත් ඔබේ නිවස ඉදිකරනවා ඇති ලංකාවේ. මේක දරා ගන්න බැරුව කොච්චර අය මොන වගේ කතා කියනවා ඇද්ද? ඒ වගේම ඒ වගේ තත්ත්වයන් තුළදී ඔබ කොතරම් අසරණ භාවයට පත් වෙන ඇද්ද? හැබැයි මේ ධර්මයේ ඇහෙනකොට මේ වගේ කාරණා පිළිබඳව අපි පහදා දෙනකොට ඔබට හරි පහසුවෙන් මේවාට මුහුණ දෙන්නට ශක්තියක් ලැබෙනවා. ඒ ශක්තිය අපි හඳුනන හැසේ තවත් පැහැදිලි කරලා ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද වේදල් ඔස්සේ 02:94 112 516 687 තීරයේ දිස්වෙන දුරකථනාංක ඔබට සම්බන්ධ වෙලා ඕනෑම රටක ඉඳලා ඔබ බලන් ඉන්න තැන ඉඳලා අපට කතා කරන්න වේදල් ඔස්සේ සම්බන්ධ වෙලා ඔබේ ගැටලු निराකරණය කරන්න ගන්නට අද හැකියාවක් තිබෙනවා හැමදෙරේ. ඔව් ඒත් එක්ක මං හිතන්නේ මං ලංකාවේ උදාහරණයක් හොඳම පහුගිය කාලේ අපි දැක්කා ලංකාවට දැන් අලුත්ම දෙයක් වුණානේ හයිවේ කියන එක. ඔව් දැන් විදේශ රටවල ලෝකේ නම් බොහෝ රටවල් වල හයිවේ තියෙනවා මේ අධිවේගී මාර්ග. වාහනයන් තියෙනවා. ඔව් ලංකාවේ අලුත්ම දෙයක් තමයි හයිවේ කියන එක ලංකාවට අලුත් දෙයක් වුණා. ඒ අලුත් දේ තුළ උනේ දැන් ඉස්සෙල්ලාම ওই කොට්ටාවේ ඉඳන් ගාල්ලට හයිවේ එක හදලා විවෘත කරලා ටික දවසක් යනකොට මේ පාරේ යන වාහන වලට දෙපැත්තේ මිනිස්සු ගල් ගහන්න පටන් ගත්තා. දැන් මේ අර නිකන් වැදි යුගයේ දෙයක් නෙනේ. මේ මේ නිකන් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිද්ධ වෙච්ච දෙයක් නිකන් බොහොම පහත්ම දෙයක් නෙනේ. පාරේ යන වාහන වලට දෙපැත්තේ ඉඳන් ගල් ගහනවා කියන්නේ. බලන්නේ මිනිස්සුන්ට ඇති වෙච්ච හැඟීම ඒ ඉරිසියාවේ ප්‍රතිඵලයේ ක්‍රියාත්මක වුණේ ඵලි ගැනීම ගල් ගැහිම. මොකද මිනිස්සුන්ට ඇති වුණා දැන් තමන්ගේ ඉඩ කඩක්. මේවා ආණ්ඩුවෙන් අරගෙන මෙන්න හොඳ පාරවල් හදලා හොඳ වාහනවල යනවා අපිට වාහනත් නැහැ. සමහරවිට දේවදත්ත පරපුරේ වෙනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තාම දැන් වාහන හිමින් යන්නේ. දැන් මේකේ පැයට කිලෝමීටර් 100ට යන්න දෙනවා. ඔව් මේ අපේ ඉඩම් උඩින් මේ වාහන යනවා මං දෙන්නම් වැඩේ කියලා ඊට පස්සේ ගල් ගැහුවා. දැන් බලන්න අර ආපු ඉරිසියාවත් එක්ක ඊළඟට ක්‍රියාත්මක වෙන දේ ප්‍රතිඵලය තමයි ඉරිසියාවේ ඊළඟ ක්‍රියාදාමය තමයි ඵලි ගැනීම. ඒ ඵලි ගැනීම ඉතින් මේ වගේ පුද්ගලයෝ ඉරිසියාව ඇති වුණාට පස්සේ එක්ක පිස්සන් ගහනවා. එක්කෝ මොනවා හරි නැති කරන්න උපක්‍රම සාමාන්‍ය ඉතින් දෙයක් කරගන්නම දැන් නැත්නම් තමයි හදි හුණියම් කරන ඒවා කරන්නේ. එහෙම නැත්නම් මොනවා හරි එක්කෝ බොරු එන්ට්‍රි දාලා මොනවා හරි කළා කාව හරි අමාරුයි දාන්න කාව හරි පටලන්න උත්සාහ කරනවා. මොකේකට හරි මේ පටල හරි උට දැන් වැඩි වුණා. දැන් හරියයි. ඔන්න දැන් ඉගිලෙන්න ගියේ දැන් හරිනේ වැඩි වුණානේ කියලා ඒ තුල සතුටක් ලබනවා. එක්කෝ එහෙම නැත්නම් මොනවා හරි දෙයකට අහු කරලා දෙන්න උත්සාහ දැන් කවුරු හරි හොඳ කීවා කියලා හිත. ඔව්. අපි සාමාන්‍ය ඇත්තට අපි මේවා කියන්නේ මිනිසුන්ට තේ දැන් හොඳට තේරෙනවා මේ ඇත්තනි කියලා එකනේ. දැන් කවුරු හරි කියනවානේ අසෝලා බොහොම හොඳයි බොහොම හොඳයි. එයාගේ හැටි ඉතින් අපිනේ දන්නේ. හොඳයි නම් තමයි කියලා පොඩ්ඩ අදිනවා. ඔව්. හොඳයි නම් තමයි ඉතින් ඕනේ. අන්න එහෙම කියන්නේ. ඒ කියන්නේ ඒ එතනින් අර වචන විලාසයෙන්
පුද්ගලයකුට අඟවනවා ඒ කුහකත්වයේ ස්වභාවයේ ඊරිසියාවේ ස්වභාවයේ ඒ තව කෙනෙක්ගේ ගුණයක් දකින්න කැමති නැහැ. තව කෙනෙක්ගේ හොඳක් ඉවසන්න කැමති නැහැ. තව කෙනෙක්ගේ යහපත එයා හොඳයි, එයා දැන් දියුණු වෙනවා, එයා බොහොම හොඳයි කියලා කියනකොට තමන්ට හිතේ ඇති වෙනවා ඉරිසියාවක්, කුහකකම. ඕක වරුණ භාවනා කරන්න ගියත් ඇති වෙනවා. මම පොඩි උදාහරණයක් කියන සරල ඔය භාවනා කරන අයට තේරුම් ගන්න. දැන් ඔබට තේරෙනවා ඇති ඔබේ ගෙදර සමහර අය ඉන්න වරුණ දැන් ගෙදර 7-8 දෙනෙක් එක්ක ඔය නිකන් සහෝදරයෝ යාළුවෝ වගේ අම්මා තාත්තා සහෝදරයෝ දරුවෝ ඥාතීන් ඔය කාගෙන බීගෙන නිකන් අර යන තාලෙට යනවනේ. ඔය ටීවී බලනවා, කනවා, බොනවා, චිත්‍රපටි බලනවා, ඔය නෑදෑයන්ගේ වට රණ්ඩු වෙනවා, යාළු වෙනවා. ඔහොම සාමාන්‍ය ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙනකොට ඉතින් ඒකට බොහොම හොඳට ඉන්නවා. කවුරු හරි එක්කෙනෙක් ඔය අතරින් බණ අහලා භාවනාව ගැන අහලා දැන් ආසාවක් පෙර සසර පුරුද්දකට හැඟීමක් ඇති වෙනවා. එයාට ධර්මයේ දියුණු කරන්න. එයා මොකද කරන්නේ? භාවනා කරන්න පෙළඹෙනවා, බණ අහනවා, ධර්මයේ දියුණු කරනවා. එහෙම ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යනකොට අනිත් අයගේ ඊරිසියාවකට ලක් වෙනවා. ගෙදරින්ම කකුලෙන් අදිනවා. ගෙදරින් තමයි ඊට පස්සේ එන්නේ. ආ දැන් ඉගිලෙයි. දැන් රහත් වෙලා වෙන්නේ නැති මෙයා. උඩින් දාවේ. එහෙම තමයි. මෙයා දැන් හොඳ උපාසක යන්නේ. අනේ එයාගේ උපාසකකම අපිනේ දන්නේ. අන්න ඒ වගේ අර පුද්ගලයාව සම්පූර්ණයෙන්ම අර එයා ධර්මයේ හැසිරෙන එකට ඊරිසියාකම් කරනවා. ඒකට හේතු මේ හිතේ තියෙන උවට ධර්මය කියන වංචනික ධර්ම. වංචනික ධර්ම. බුදුරජාණන් වහන්සේ පෙන්නන දැන් සීල් රකින්න එක හොඳයි කියලා ලෝකයාම දන්නවා. හැබැයි හැමෝටම සීල් රකින්න තරම් හැකියාවක්, වීරියක්, හැඟීමක් නැහැ නේ පෞකාරයන්ට. හැබැයි සීල් රකින්න කෙනා ගැන ඊරිසියාවක් ඇති වෙනවා. මුං හොඳට සීල් රකින්නවා, මුං හොඳට සුගතියයි, අපි අපායයයි. අන්න එහෙම ඊරිසියාවක් ඇති වෙනවා සීල් රකින්න කෙනා ගැන. මෙයා දැන් හොඳට බණ අහනවා, භාවනා කරනවා. කවුරුත් දන්නවා බණ අහන එක හොඳයි, භාවනා කරන එක හොඳයි. හැබැයි තමන්ට කරගන්න බෑ. තමන්ගේ හිත නැමෙන්නේම අකුසලයට. එතකොට අර පෞකාරයාගේ හිතේ සීල් රකින්න කෙනා ගැන, භාවනා කරන කෙනා ගැනත් ඊරිසියාවක් උපදිනවා. මේක හැම ශේෂ්ත්‍රයකම එනවා. හැබැයි පුදුමේ තමයි වරුණ මේ ඊරිසියාවේ ස්වභාවය ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. සමාන මට්ටමේ අය තුළ තමයි ඊරිසියාව ගොඩනැගෙන්නේ වැඩිපුර. වැඩිපුරම. ඒ කියන්නේ දැන් පැවිද්දෙකුට ඊරිසියා කරන්නේ නැහැ වැඩිපුර ගිහියෙක්. ඔව්. පැවිද්දන්ට දැන් එන්නේ පැවිද්දන්ගේම. ඒකත් බණ කියනවට ලොකු හාමුදුරුවක්ම. එහෙම එනවා. හැබැයි එතනත් ඊළඟට සමාන මට්ටමේ දැන් බණ කියනවනම් තවත් බණ කියන අයගෙම තමයි ඊරිසියාව. ඒ කියන්නේ දැන් හාමුදුරුවෝ අතර ගත්තත් ওই සමාහලාවට බණ භාවනා කරගෙන හුදකලාවේ පින්ඳ පාත කරගෙන ඉන්න කෙනෙකුට කවුරු බණ කීවත්, කවුරු ප්‍රසිද්ධ වුණත්, කවුරු සමාජ සේවකවත් එහෙම ගානන්නේ. අපිට මොකද කියන්නේ? ඒ හාමුදුරුවගේ පින. එහෙම හිතනවා. සමාහලාවට අපි හිතමු දැන් කට්ටණි ගුරුකම් කරගෙන ඉන්න හාමුදුරු කෙනෙක් කියලා. එයාගේ එයා ඊරිසියා කරන්නේ තවත් කට්ටන් ගුරුකම් කරන කෙනෙකුට. ගියට හරි කවද? ඒ ගිහියෙකුට හරි කවද? මොකද සමාන මට්ටමේනේ යන්නේ. තමන්ගේ සමාන මට්ටමත් එක්ක කට්ටණිය ඊරිසියාකම් කරන්නේ තවත් කට්ටණියෙකුට. ඒක තමයි ස්වභාවය. ඒ වගේ වෛද්‍යවරයෙක් ඊරිසියා කරන්නේ කවදාවත් බාසුන්නේ නැහැ කෙනෙකුට. ඔව්. වෛද්‍යවරයාට බාසුන්නේ නැහැ ඊරිසියා කළා වැඩක් නැහැ. වෛද්‍යවරයාගේ ඊරිසියාවට ලක් වෙන්නේ තවත් වෛද්‍යවරේ. ඒ වගේ බාසුන්නේ නැහැ ඊරිසියා කරන්නේ බාසුන්නේ නැහැට. ඒක තමයි ස්වභාවය. ඒ කියන්නේ සමාන අය අතර සමානව මේක පැතිරලා තියෙනවා. ඒ සමානත්වයෙන් පුද්ගලයෙක් බබලෙනවා දකින්නකොට බලාගෙන ඉන්න බෑ. එහෙම. ඒක පුදුම දෙයක් ඉතින්. මෙහෙම බලාගෙන ඉන්න පුළුවන් ඇත්තොත් අපි සමාජයේ දකින්න අපේ හැමෝම. ඒක මුදිතාවේ ස්වභාවය. ඊරිසියාවට ප්‍රතිවිරුද්ධ දෙයින් මුදිතාව. අනේ හොඳයි. අනේ යහපතක් වේවා. දියුණු වෙනවා නම් කොච්චර හොඳද? එයාට යහපතක්ම වෙන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. ඒ වගේ හදවතෙන් ඒ ඇතිවන හැඟීම කෙනෙක්ගේ දියුණුව දැකලා ලබන සතුට, කෙනෙක් සමාජයේ ඉස්සරහට යනවා දැකලා ඇතිවන ඒ සන්තෝෂේ, ඒ සියල්ල ඇතිවෙන මුදිතාවත් එක්ක. ඒ මුදිතාව කියන්නේ සම්පූර්ණයෙන්ම ඊරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ. දැන් ද්වේෂයට, වෛරයට ප්‍රතිවිරුද්ධ දේ මෛත්‍රිය. ඊළඟට අනුකරුණාව කියන්නේ කෙනෙක්ගේ දුක දැකලා හදවත උණු වෙන ගතිය. සමහරු කියන හොඳ වැඩි වෙච්චදී. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධ දේ තමයි කරුණාව. ඊළඟට මුදිතාව කියන්නේ ඊරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ. ඊරිසියාව ඇති වෙනවා, කෙනෙක්ගේ දියුණුව දැකලා ඇති වෙන ඊරිසියාව, කෙනෙක් සමාජ ඉස්සරහට යනවා දැකලා ඇති වෙන ඊරිසියාව, කෙනෙක් බබලෙනවා දැකලා ඇති වෙන ඊරිසියාව. ඒකට ප්‍රතිවිරුද්ධ දේ තමයි අනේ කොච්චර දෙයක්ද. ඒ වගේ ඇති වෙන. ඊළඟ අපිට මේ කතා කරන්න පුළුවන් ඉදිරියේ තවදුරටත් ඒ සම්බන්ධව දැන් විශේෂයෙන්ම ඊරිසියාව ඇති වෙනවා නම් අපිට අවශ්‍ය කරන්නේ ඊරිසියාවෙන් විමුක්ති, කියන්නේ විනිර්මුක්ත වෙන්නට, නැත්නම් ඊරිසියාව තමන්ගෙන් ඈත් කරගන්නට. එහිදී අපි අනුගමනය කළ යුතු මුදිතාව අපේ හාමුදුරුවෝ කියන විදිහට කොහොමද අපේ තුළට අපි කැඳවා ගන්න, අපි තුළට එක්කාසු කරගන්නේ? මේක අපහසු වෙන්නට පුළුවන් යම් කෙනෙකුට ඈත ඉඳලා හිතනකොට. හැබැයි ධර්මයට ලං වෙලා බලන විට එහි අපහසුව මගහරවා ගන්නට
හොඳ ඉඩකඩක් තිබෙනවා. ඒ ගැන අපිට කතා කරන්න පුළුවන් වේදල්ලින්. ඔබටත් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. වේදල් ඔස්සේ දහම් ගැටලු තිබෙනවා නම් අද निराකරණය කරගන්නට 02-94-112-567 දුරකථන අංකයට තිරය දිස් වෙනවා. ඔබට පුළුවන් කතා කරලා ඔබේ ගැටලු ඉදිරිපත් කරන්නට. අපි වේදල්ලින් පුංචි විරාමයක් අරගන්න. විරාමයෙන් පස්සේ තවදුරටත් මේ දම් සභා මණ්ඩපය තුළ ඊර්ෂ්‍යාව පිළිබඳව, කුහකත්වය පිළිබඳව අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.